අපට කවදාවත් පුජ්ජල හිතවත්කම් කායකවත් තිබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක තිබුණේ නැහැ. ගෝඨාභය මහත්තයත් එක්ක නැහැ. අපට පිටවත්කම තියෙන ජාතික ප්‍රතිපත්තිත් එක්ක. මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා නම් කාති උසාවි නවත්තනවා කියලා අපි එතුමාට හෙට ඉඳලා වැඩ. මේ පොහොට්ටුවේ ඡන්දයේ දේශපාලන අපි කතා කරනවා එතුමාලා වෙන. අපි එතුමාලා අපි අතහැරලා මේ සජිත් ප්‍රේමදාස උදව් කරන ප්‍රතිපත්තිය එක නැහැ. මේ අපි ඉල්ලුවේ අපේ ඉල්ලීම් විතරයි. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපි තෝරන දේශපාලනය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ශක්තිමත් කරන දේශපාලනය. එතුමා විදන දේශපාලනයක් නෙවෙයි. මම පැහැදිලිව කියන්න ඕන අපේ දේශපාලන ප්‍රතිපත්තිය ලබාගත් ජයග්‍රහණයේ ඉදිරියටගෙන යන දේශපාලනයක්. පරාජිකාවෙච්ච පිරිහිච්ච මිනිසුන්ට මේක විනාශ කරන්න ඉඩ නොදෙන දේශපාලනයක් අපි කරන්නේ. මම හිතනවා මේ මගේ ප්‍රධාන ඉල්ලීම් ටික මද්රසා පාසල් ගල්ලංගුරු මේ මම මේ වார்த்தාව ඔයගලට දුවිලා තියෙනවනේ. ඒ සම්බන්ධයෙන් ඉස්තර අදහසක් කරනවා කියලා. ඒ කියන්නේ මද්රසා පාසල් පිළිබඳ ප්‍රකාශය ජනාධිපතිවරයා ඡන්දෙට පෙර කරන්න ඕන. ඒක මේ කලින් පස්සේ නෙමෙයි, ඡන්දෙන් පස්සේ නෙමෙයි. විශේෂයෙන්ම මුස්ලිම් මන්තවාදී පිළිබඳ ප්‍රතිපත්තිය ඡන්දෙට පෙර කළ යුතුයි. ඒක තමයි ඉල්ලීම. ඒක පැය 24 අපි දෙන්නේ. ඒ 24 කරේ නැත්නම් අපි සංවිධානයේ පැය 24 මොනවද කරන්න බැරි? ජනාධිපති අපි රටේ ජනතාව බලය දීලා තියෙන එකටනේ. එතුමාට තියෙන ප්‍රකාශයක් කරන්න. මද්රසා පාසල් රජයට ගන්නවා කියලා එච්චරයි. සරල ප්‍රකාශය. මේවා ඔක්කොම නීති විරෝධී. මම නෙමෙයි කියලා තියෙන බන්දුල් ගුණවර්ධන මහත්තයා කියලා තියෙන. නීති විරෝධී අපව තියෙන බෑන රටේ. මේ ප්‍රතිපත්ති මේ කාරණා. ඒව එකක්වත් නෙමෙයි. අපිට පාර්ලිමේන්තු යන්න ඕන කමන්නේ. කිසිම අවශ්‍යතාවයක් නැහැ පාර්ලිමේන්තු යන්න. ඡන්දයිති කොහොමද ඇති කරන්න දෙන්නේ? භික්ෂුවගේ දේශපාලන අයින් කරන්න කොහොමවත් බෑ. ඒකට දෙන්නේ නැහැ අපි. ඒක නතර කරන්න හැදුවොත් ඒකට ප්‍රතික්‍රියා කරන විදිහ මම කිව්වනේ. ඒ විදිහට කතා කරන්න આવොත් ඒ භාෂාවෙම අපි උත්තර දෙනවා. ඒගොල්ලා හිතන්න පුළුවන් අපට සල්ලි නෑ. ඔව් අපට සල්ලි නෑ. හත පහක් නෑ අපට ඇත්ත. ධනය නෑ. හැබැයි අපි පෙන්නන විභවය මොකද්ද කියලා මහා පාරේදී අපි විසඳ ගන්නවා. හරි මහා පාරේදී අපි විසඳ ගන්නවා. ත්‍රාඩ බේබදු හන්දි ගානේ ಭಾರತීයන ත්‍රාඩ දේශපාලක අපි මැතිවරණය පරාජය කරනවා. නෑ මම මට මම දැන් ඇත්ත මාධ්‍යට කියන්න එපාය. මම ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් කිරීමවත් නොකිරීමවත් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මට දැන් ඕන මේ අපි හිතන ප්‍රතිපත්තිය ජනාධිපතිවරයාත් එක්ක කරන්නේ කොහොමද කියලා. ඒකට සුදුසු වාතාවරණයක් හදන්න අපට ඕන. දැන් උදාහරණයක් මම එතුමට ගුවා තිරසාර සංවර්ධනයේ පිළිබඳ මණ්ඩලයක් අපි හදමු. ඒකේ මම සමාජිකෙක් කරන්නේ. ඒ වගේ සරල ඉල්ලීම් මම කරලා තියෙන්නේ. ජනාධිපතිතුමාට ඒකයි මම කියලා තියෙන්නේ. ඒක මම බොහොම පැහැදිලිව ඉල්ලුවා. ඒකට කැබිනට් පත්‍රිකාවකුත් දානවා කියලා එතුමා ගුවා අද වෙනකන් එක්ක කළා නෑ. ඒක තාක්ෂණික ප්‍රශ්නද අමතක වීමද මම දන්නේ නැහැ මොකද්ද කියලා. එතුමට ඕනකම තිබුණා හන්ද වෙන කෙනෙක් විරුද්ධ වුණු නිසාද කියලා මම දන්නේ නැහැ. මට පේනවා එක දෙයක්. මට පැහැදිලිව කියන කැමති අතුරුලී රතනහාමුදුරුව ඉදිරියේදී බේබිලා ජනාධිපති කරන්න බැරි වෙයි කියලා බයක් ඇති ඒගොල්ලන්ට. අපි තරජනයක් වෙයි කියලා.